අයිබෝන්. ඉතින් අරවින්දද සිල්වා නම් වූ ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයා නැත්නම් දැන් ICC එම හඳුනාගෙන තිබෙන නැත්නම් ලයිස්තුගත කළ ඒ සදාතනික ශ්‍රේෂ්ඨයා නැත්නම් ICC Hall of the Fame කියන ඒ ගෞරව නාමය නැත්නම් ඒ ලයිස්තුවට දැන් ඇතුළත් කරලා තියෙන ඉතින් 15 වෙනිදා සෙමිෆයිනල් එක දවසේදී ඔවුන්ගේ සම්මාන දෙයි එතෙන්දී අපට ඡායාරූප වීඩියෝ එහෙම දැක ගන්නට පුළුවන් වෙනවා ඉතින් විරේන්ද්‍ර සේවා නැත්නම් ඉන්දියානු හිටපු සුපිරි ආරම්භක පිතිකරුවා ඔහුටත් ඒක හම්බ වෙනවා තව කාන්තා ක්‍රීඩිකාවකට නැත්නම් ඉන්දියානු ක්‍රීඩිකාවකට හම්බ වෙන්න තියෙනවා ඒ සම්මානය. ඒක තුන්දෙනෙක් තමයි අලුතෙන්ම ලයිස්තු වලට එකතු කරලා තියෙන්නේ. ඉතින් මම කලින් කිව්වා වගේ අරවින්දද සිල්වා නම් වූ ඒ මහා යුග පුරුෂයාට නැත්නම් ක්‍රිකට් ක්‍රීඩාව මෙතෙන්ට ගෙනීමට ඒක ඇත්තටම අයිකන් එකක් ශ්‍රී ලංකාවේ. ඔහුව හරියටම නැතනම් ඔහුට හරිම සම්මාන කලින් ලැබුණාද කියන එක තමයි මට රන් තියෙන ප්‍රශ්න. මම කියන්නේ මෙතනට ඔහු ඊටාම කලින් යන්නට තිබ්බ ක්‍රීඩකයෙක්. ඒ කියන්නේ ඔහුගේ යුගයෙන් පස්සේ හිටපු ක්‍රීඩකිය තුන්දෙනෙක් තමයි ඉස්සල්ලා මේ සම්මානයට ගියේ. ඒ කියන්නේ මුදයා මොරලිදරන්, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන. ඒ තුන්දෙනා කියන්නේ අරවින්ද සිල්වාගේ පසු යුගය. ඉතින් ඔවුන් හැදෙන්නේ වැඩෙන්නේත් මේ අරවින්ද සිල්වා වගේ युग पुरुषा याटदे महिला जयवर्धन लिपिय विवृत लिपिया माध्यम लिपियन पौदलिकेदुने वेडुने उबगे याटते उबला याटते एक अपट गौरव या मठ गौरव याख्यन बहुत कीलती नहुट कालिंग मे सम्मान लट तिब्बा अरविंद सिल्वाट इधि अत्र मगेत अत्र पौदलिक मत वगे मूल मेक हम आखिया मेक खलिंग लिब्बदे आखला मुखद ඒක කවදාටත් වඩා අපිට පෙවුනේ කවදාටත් වඩා ඒක දැනුනේ මෙවර ලෝක කුසලානේ අපේ TikTok Instagram ලපටි ක්‍රීඩකයෝ ක්‍රීඩා කරපු විලාසය සහ ඔවුන්ගේ අර හැඟීම ඔවුන්ගේ ස්පිරිට් එක නැත්නම් ඔවුන්ගේ ආකල්ප ඒ ජයග්‍රහණය කරන්නටම ඕනි කියලා ඇඟෙන් අපිට පේන්නේ නැති ස්වභාවයක අරවින්ද සිල්වා නම් වූ ඒ මහා ක්‍රිකට් පතාක යෝධයව මතක් වෙන්නේ අර මූණේ හිණාවක් වත් නැතුව ඇවිල්ලා තමාගේ වැඩි ලකුණු 50ට හරි ගහලා තරගයේ ජයග්‍රහණය කරවන්නට සම්පූර්ණ ශක්තිය යොදවලා යන්නේ අරවින්ද සිල්වා. ඉතින් පිටින් විතරක් නෙමෙයි පන්දු වෙනොත් පන්දු රැකීමේනොත් එකසේ දායකත්වයේ දක්වපු යුග පුරුෂයෙක්. ඉතින් ඔහු ඔන්න ලංකාවේ ජනප්‍රිය YouTube නාලිකාවක සමුග සාකච්ඡාවකට එකතු වුණා. ඉතින් එහිදී කියපු කරුණු කාරණා ටිකක් කෙටියෙන් මම කතා කරන්නම් කියලා තමයි හිතුවේ ඔහු වෙනුවෙන්. ඉතින් විශේෂයෙන්ම මේ තියෙන තත්ත්වය සම්බන්ධයෙන් ඔහු කතා කරපුවම ඔහු කියන්නේ ඔක්කොම එකතු වෙන්න ඕනි කියලා. ඒතර මම මේ කෙටියෙන් කියන්නේ ඔහුගේ වැදගත්ම කරුණු කාරණා ටික. ඉතින් අරවින්ද සිල්වා මහත්මයා කියන්නේ මේ ඔක්කොම එකතු වෙන්න ඕනි. කියන්නේ ප්‍රවීණයෝ, කියන්නේ ඉවත් වෙලා ඉන්න අපේ හොඳ ලොකු ක්‍රීඩකයෝ ටික ඔක්කොම එකතු වෙලා තව පරිපාලනය හිටපු හරි කවුරු හරි ඔක්කොම එකතු වෙලා මේ ගැටුම දැන් නවත්තන්න ඕනි. ඒ කියන්නේ දේශපාලන අධිකාරියයි ওই දැන් ඉන්න පරිපාලන අධිපති එකතු වෙලා ගහගන්න එක නවත්තලා ඇතර මේ හැමෝටම ඊගෝ එකක් තියෙනවා කියන එක අරවින්ද මහත්මයා කියනවා. ඇතරම ඒක ඇත්තරම ඇත්ත කාරණයක් බවට පේනවා. කියන්නේ දෙපැත්තට ගහගන්නේ තමාගේ ලොකුකම. අපි කියන්නේ අර ඊගෝ එකක් තියෙනවා කියලා තමාගේ අර උසස් තත්ත්වය මම උසස් කියලා හිතේ තියාගෙන ඉන්නවා. මේ පාර්ශව දෙක තුනම අපිට පේනවා කතා කරනකොට. කවුරු කාටවත් නැමෙන්නෙත් නැති ස්වභාවයකුත් පේන්න තියෙනවා. ඒ කියන්නේ අපිට නැත්තම් උඹලා කාටවත් එපා කියලා වැඩ කරන ස්වභාවයකුත් අපිට පේන්න තියෙනවා. ඉතින් අන්න ඒ වගේ මේ ඊගෝ එක පහලට දාලා මේගොල්ලන් ඔක්කොම එක තැනකට ඇවිල්ලා ඇත්තටම මේ යටට බැහැලා මේ ක්‍රිකට් ක්‍රීඩාව නැවත ගොඩනැගීමට දැන් තියෙන තත්වයෙන් එළියට ඇවිල්ලා ආපහු මුල ඉඳලා මේක හදා ගන්නට මේ ඔක්කොම එකතු වෙන්න ඕනි කියන එක තමයි අතරම් කැපිපෙනෙන විදිහට අරවින්ද සිල්වා මහත්මයා කියන්නේ. ඉතින් ඒ වගේම ඔහු ගොඩක් දේවල් කතා කරනවා. එතකොට තව ප්‍රශ්නයක් මතු වුණා මේකෙදි මේ සංගයි මහේලයි තමයි ක්‍රිකට් කෑවේ කියලා අර්ජුන් රණතුංග මහත්මයා කියන කතාවක් තියෙනවා හැමදාම. එතකොට ඔහු කියනවා ඒ ගැන ඒ තරම්ම ඔහු එකඟ වෙන්නේ නැහැ කියලා. මොකද සංගක්කාරයි මහේලයි තමාගේ ක්‍රිකට් ජීවිතයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට ගොඩක් දේවල් දීලා තියෙනවා. හැබැයි දෙවන පෙළක් හදපු නැති එකේ වගකීම සම්පූර්ණයෙන් මේ කාලේ හිටපු තේරීම් කමිටුව බාරගත යුතුයි කියලා තමයි කියන්නේ. ඔහු විශේෂම ක්‍රීඩකයන් 4 දෙනෙක් ගැන කියනවා මේ සංගල මහේලා යනකොට මේක බාර දෙන්නට ඕනි. ඒ කන්ෆිඩන්ට් එක නැත්නම් ඒ විශ්වාසය දෙන්නට තිබු ක්‍රීඩකයන් 4 දෙනෙක් ගැන ඒ තමයි ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්,
දිමුත් කරුණාරත්න ලහිරු තිරිමාන්න කියන හතර දෙනා ඒ වෙන විට හරියට හැදිලා හිටියේ යටිපෙළ විදිහට. එතකොට ඔවුන්ට මේ වරින් වර දානවා, ඊට පස්සේ අයින් කරනවා, ආය දානවා, ওই වගේ දේවල් කරන්නේ නැතුව තේරීම් කමිටුවට වගකීමක් තිබ්බා. මොවුන් හතර දෙනා අදේ තමයි ඊළඟට ක්‍රිකට් ක්‍රීඩාව ලංකාවේ තියෙන්නේ. එතකොට ඔවුන්ට වගකීම් බාර දීලා මේක ඇදගෙන යන්න ඔවුන්ට වගකීමක් පවරන්න තිබ්බා කියලා කියනවා ඒ කාලේ හිටපු තේරීම් කමිටුව. හැබැයි ඒක නොවුන නිසා තමයි අවසානයේදී එක එක ක්‍රීඩකයෝ මේ කණ්ඩායමට ඇවිල්ලා සම්පූර්ණයෙන්ම කණ්ඩායම අරාජික වුණේ කියන එක තමයි කියන්නේ. ඉතින් ඒකට සංගක්කාර සහ මහේල වග කියන්න ඕනිද කියන එක ඔහු හරියට කියන්නේ. ඔහු කියන්නේ ඒක එච්චර සාධාරණ කතාවක් නෙමෙයි කියලා. ඉතින් යටිපෙළ හදන එක ක්‍රීඩකයන්ගේ අතේ තියෙන වගකීමක් නෙමෙයි. ඒක තේරීම් කමිටුව සහ වගකීම් යුත්තන් නැත්නම් පරිපාලනය වෙන්නටත් පුළුවන්. ඒතර ඒ කට්ටියගේ වගකීමක් කියන එක තමයි අරවින්ද සිල්වා කියන්නේ. ඒ වගේම අනෙක් කාරණේ තමයි එතෙන්දී විමසනවා අරවින්ද සිල්වාට මෙවර කතා කරාද කියලා මේ ක්‍රිකට් ක්‍රීඩාව ගොඩනගන්නේ. එතකොට අර අමාත්‍යවරයා කියනවා නම් ටිකක් එතන ඉන්නවද කියලා, නැත්නම් ඔහු ඇහුවද කියලා. එතකොට අරවින්ද කියනවා මට නම් කවුරුත් කතා කරේ නැහැ. හැබැයි කතා කරොත් නොයන්ෙත් නැහැ. ඒ කියන්නේ අපි ඉන්නේ මේ ක්‍රිකට් ක්‍රීඩාව හින්දා. මේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් ගොඩක් අපිට දේවල් ලැබිලා තියෙනවා. ඒ ලැබිච්ච දේ නිසා අපි ආපහු ක්‍රිකට් ක්‍රීඩාවට සේවයක් කරන්නට ඕනි. කවුරු කතා කරත් ඔහු කියනවා මේ ඇමතිවරයා විතරක් නෙමෙයි සම්මිද සිල්වා වුණත් කතා කරොත් මේක හදලා දෙන්න කියලා කිව්වොත් ඔහු යන්න සූදානම් කියන කාරණේ කැපී පෙනෙන විදිහට කියනවා. ඒක සම්මිද සිල්වා විතරක් නෙමෙයි තිලංග සුමතිපාල හරි ධර්මදාස හරි ඇමතිවරයා හරි අර්ජුන හරි අර්ජුනත් කතා කරපු බව කියනවා. ඒ කවුරු හරි කතා කරොත් යන්න ඔහු සූදානම් කියලා කියනවා. මොකද මේ ක්‍රිකට් ක්‍රීඩාවට ඔවුන් ණයයි, නැත්නම් අරවින්ද සිල්වා වැනි ක්‍රීඩකයෝ ණයයි කියන එක ඔහු කියනවා. නැවත ඒකට සේවයක් කරන්නට ඕනි, මේක ආරක්ෂා කරගන්නට අපි ඉදිරිපත් වෙන්න ඕනි කියලා. ඇත්තටම සෑහෙන්න මේ දැන් තියෙන අවුලත් එක්ක බලපුවම සෑහෙන්න මධ්‍යස්ථ මතයක් තමයි අරවින්ද සිල්වා මහත්මයා දරන්නේ. අපි දන්නවා ඒ කාලේ මූණ හිනාවක් නැතුව ඇවිල්ලා නිකන් තරහෙන් වගේ ඇවිල්ලා බෝලෙට ගහලා ගියාට ඔහු සාමාන්‍ය ජීවිතය ගත්තාම ඉතාමත් මධ්‍යස්ථ නිවුණු පුද්ගලයෙක් බව තමයි අපිට පේන්නේ. ඉතින් එහෙම බලපුවම අරවින්ද මහත්මයා කියන්නේ මේ අපි ඔක්කොම එකතු වෙන්න ඕනි, මේ දෙපැත්ත තුන් පැත්ත අදින් එක නතර කරන්න ඕනි. මීට කලිනුත් මේ ප්‍රොපෝසල් නැත්නම් යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා 2003 දී. අපිට මතකයි ඔය කුමා සංගක්කාර කියන ක්‍රීඩකයා ඉතිරි වෙන්නේ අරවින්ද සිල්වා නිසා කියන එක අපිට දැන් සමහරක් විතර අමතක ඇති. ඔබට මතක නම් එදා 2003 ද කොහෙද ලෝක කුසලානෙන් පස්සේ සංගක්කාරව ඉවත් කරලා දැම්මා. හැබැයි ඊට පස්සේ අරවින්ද සිල්වා තේරීම් කමිටු ප්‍රධානියා බවට පත් කරාට පස්සේ තමයි සංගක්කාර නැවත ගෙනහැල්ලා ඒ ආපු පළවෙනි සංචාරයේම නැත්නම් ඒ පළවෙනි පකිස්තානු සංචාරයක් තිබ්බ පකිස්තාන ලංකාවට ආව මට මතක විදිහට. ඒකෙදි මට මතක විදිහට ඒ තරඟාවලියේ ශතක දෙකක් හෝ තුනක් පිට ශතක ලබා ගැනීමට සමත් වුණා මේ කුමා සංගක්කාර. එතනින් තමයි ඔහුගේ ස්ථානේ ආරක්ෂා වුණේ. විශේෂයෙන්ම අපිට මතකයි 2003 ද කොහෙද ලෝක කුසලානේ කියලා කියන්නේ කුමාර් සංගක්කාරයි මයිලේ ජයවර්ධනයි දෙන්නම ගැහුවා. 7-8 කොහෙද ගහලා ඉවරලා දෙන්නම ලකුණු 20-30 ගහලා තියෙන සම්පූර්ණ තරඟාවලියට මම මේ සාමාන්‍ය ලා මතකයකින් කියන්නේ. හරියටම මේ කරුණු කාරණා නැත ගණන් මතක නැහැ හරියට. ඒ වගේ ඉතාම අසාර්ථක තරඟාවලියක් තමයි මේ දෙන්නගේ. නමුත් එතකොට ඊට පස්සේ ඒ කියන්නේ ලංකාවට ආවට පස්සේ ඔවුන්ගේ ස්ථාන අහිමි වුණා වෙනත් ක්‍රීඩකයෝ බැලුවා. හැබැයි අරවින්ද සිල්වා තේරීම් කමිටු ප්‍රධානියා බවට පත් වෙනා ටික කාලෙකින් ඊට පස්සේ තමයි මේ ක්‍රීඩකයන්ව අරගෙන ඉවරලා ආරක්ෂා කරන්නේ කියලා අපිට ඕනනම් දැන් ආපහු හැරිලා බලද්දි කියන්නට පුළුවන්. කුමා සංගක්කාරගේ ක්‍රිකට් ජීවිතේ රැකෙන්නේ අරවින්ද සිල්වා නිසා. මොකද අරවින්ද ඒ වෙලාවේ කිව්වා මොහු අනාගතයේ අපිට වටින ක්‍රීඩකයෙක්, මොහුට තැනක් දෙන්න ඕනි කියලා. ඒකෙන්ම තමයි අද කුමා සංගක්කාර ලෝක පූජිතෙක් බවට පත් වෙලා වෙන වෙන රටවල් වල පොරක් වෙලා නැතනම් සුද්ධන්ට ක්‍රිකට් උගන්වන මට්ටමට ඇවිල්ලා ඉන්නේ කියලා මට නම් හිතෙන්නේ. ඒ ගෞරවය ලැබෙන්නේ ඕනි කියලා මට හිතෙන විදිහට අරවින්ද සිල්වාට තමයි ඒක හිමි වෙන්න ඕනි කියලා මට හිතනවා. තේරුම් ප්‍රධානී නැත්නම් පරිපාලකෙක් විදිහට හරි දේ කරපු නිසා. ඉතින් එවැනි කරුණු කාරණා තමයි අරවින්ද සිල්වා මෙතන කියන්නේ. ඔහු කියන්නේ මේ ඔක්කොම එකතු වෙන්න ඕනි, හරි යෝජනා දෙන්න ඕනි. ඔහු කියනවා කවුරු කතා කරත් ඔහු නිකන් යන්නේ නැහැ කියලා. යෝජනාවක් දෙනවා, යෝජනාවක් ඉදිරිපත් කරනවා. ඒ යෝජනාව ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් විතරයි යන්නේ, නැත්නම් යන්නේ නැහැ කියන එකත් ඔහු පැහැදිලිවම කිව්වා. ඒකත් කියන්න ඕනි. කවුද කතා කරන්නේ කියන එක ඔහුට අදාළ නැහැ. ඒ ඕනම කෙනෙකුට උදව් කරනවා. හැබැයි ඔහු ඉදිරිපත් කරන යෝජනාව ක්‍රියාත්මක කිරීමට බලය ලැබෙනවා නම්, නැත්නම් ඒ යෝජනා ඉදිරිපත් කරන්න නිදහස ලැබෙනවා නම් ඔහු යනවා කියන එක තමයි කියන්නේ. ඒ වගේම ආසියානු කුසලානේ වෙනකන් අපි දන්නවා අරවින්ද සිල්වා ආසියානු කුසලානේ අපි ජයග්‍රහණය කරා. එතකොට ශ්‍රී ලංකාවේ තාක්ෂණික කමිටුවේ ප්‍රධානියා තමයි අරවින්ද සිල්වා. එතකොට ඔහු කියනවා මේ ආසියානු කුසලානේ ජයග්‍රහණය වෙන තෙක් ඔවුන් මේ කමිටුවේ හිටියා. හැබැයි පස්සේ ඒ දීපු යෝජනා ක්‍රියාත්මක වෙන්නේ නැති නිසා
ඉතාලම ආසන්න කාලයේදී අසුනා කියලා මේ ඔක්කොම කණ්ඩායම ඒ කියන්නේ ආසියානු කුසලානේ ජයග්‍රහණය කරාට පස්සේ සමහරක් වෙද්දී අපිට ඔක්කොම පුළුවන් කියලා හිතුණා දැන්නේ කට්ටියට ඉතින් කොහොම හරි ඔවුන් ඉවත් වෙලා ඉතින් ඒ ඉවත් වුණාට පස්සේ අපි දන්නවනේ දැන් ආසියානු කුසලානෙන් පස්සේ තමයි මේ ජයග්‍රහණයෙන් පස්සේ තමයි මේ ආය කනකොකා හඬාගෙන එන්නේ කියලා ලංකාවට ඒ අපි හිතන් ඉන්නවා මේ ජයග්‍රහණය ලැබුවට පස්සේ අපේ කණ්ඩායම උඩ ගියා කියලා ඉතින් උඩ ගිහිල්ලා බිම වැටෙන එක තමයි මේ වෙන්නේ කියලා අපිට හිතෙනවා නමුත් ඉතින් අර අහලා පහලා හිටපු සැලසුම් හදපු ඒ ඒ සැලසුම් කරුණොත් ඉවත් වෙලා තිනවා කියලා තමයි මේකෙන් අපිට පේන්න තියෙන්නේ. ඉතින් අරවින්ද කියන ආකාරයට ඔහුට නම් කවුරුත් කතා කරලා නැහැ මෙවර මේ මේ පරිපාලනයට එකතු වෙන්නේ කියලා විශේෂම මේ දේශපාලන අධිකාරිය නම් අර්ජුන කතා කරපු බව කියලා කියනවා. ඉතින් ඔහු කතා කරත් නැත්නම් ඉන්න පරිපාලනය කතා කරත් ඇමතිවරයා කතා කරත් කවුරු කතා කරත් තමාගේ වේලාව අනුව තමන් දෙයක් කරන්න පුළුවන් නම් තමාට තමාගේ නිදහසේ දෙයක් ඒ සැලසුම් වලට යන්න පුළුවන් නම් ඕනම වෙලාවක එකතු වෙන්න කැමති වගේම ඔහු කියන්නේ හිටපු පරිපාලකයෝ ඉන්න පරිපාලකයෝ දේශපාලන අධිකාරිය හිටපු ක්‍රීඩකයෝ මේ ඔක්කොම එකතු වෙලා මේකට මොකක් හරි දැන් එකතු වෙලා දෙයක් කරන්නට ඕනේ කියන කාරණේ පැහැදිලිවම කියනවා. ඉතින් අපි කලින් ඉඳලම ඕක කිව්වේ ඒ කියන්නේ මේ 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 තරංගාවලිය යන අස්සේම අපි කිව්වේ මේ ඉන්න ප්‍රවීණයෝ ටික එකතු වෙලා ICC ට හරි කියලා මම හැමදාම කියපු කතාවක් ICC ට ගිහිල්ලා ප්ලේන් එකක නැගලා ওই ඉන්න 100 200 ගිහිල්ලා පොඩක් කතා කරලා මේක ගොඩ දාන්න කියලා. ඉතින් ඒ වගේ මතයක ඇත්තටම මේ ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයා ඉන්නවා කියන එකත් ඇත්තටම අහන්නත් සතුටුයි. ඔහු කියන්නේ මේ ભેද අතහැරලා දාලා මේ ওই තියෙන මේ එක එක්කෙනාගේ තියෙන කතන්දර ඔක්කොම පැත්තකට දාලා ඊගෝ එක අයින් කරලා අපි ඔක්කොම එකතු වෙලා මේක ගොඩනගා ගන්න යම්කිසි සැලැස්මක් අනුව ඒ කියන්නේ නිකම්ම නෙමෙයි සැලැස්මක් අනුව ඒක ක්‍රියාත්මක කරවන්න පුළුවන් විදිහට මේ පරිසරය හදාගෙන ඔක්කොම එකතු වෙලා මේක ගොඩනාමු කියලා යෝජනාවක් ඔහු ඇත්තටම මෙතන කරනවා. එතකොට මේක නැත්තම් මේ මේ අරවින්ද සිල්වා මහත්මයාගේ මේ කතාව අහගෙන හිටපු අපේ ප්‍රවීණයෝ ඉන්නවනම් ඇත්තටම ওই ભેද දුර්ලලා දාලා එකතු වෙන්න පුළුවන් පාර්ශවයකට ඒ කියන්නේ එකතු වෙන්න බැරි මිනිස්සු ඇති අනිවාර්යයෙන්ම නමුත් ඒ එකතු වෙන්න පුළුවන් පාර්ශවයකට පස්සෙන් හරි ඉඳගෙන එකතු වෙලා මොකක් හරි කරන්න කියන එක තමයි ඇත්තටම කියන්න තියෙන්නේ. මේ ශ්‍රේෂ්ඨියත් මෙහෙම කියනවනම් ඔබලාට බැරි කමක් නැහැ කියන එක තමයි අපේ අනිත් ප්‍රවීණයන්ටත් කියන්න තියෙන්නේ. ඉතින් අරවින්ද කියන්නේ මේක මේ ගොඩ දාන්න බැරි කමක් නැහැ කියලා. ඉතින් මේ පරිපාලනයේ වෙනසක් වෙන්නට ඕනි කියන එක ඔවුන් විස්තර ඉඳලාම යෝජනා ඉදිරිපත් කරලා තිනවා. ඔහු කියන්නේ මේ සෙට් එකක් ඉන්නවා කල්ලියක් ඉන්නවා නැත්නම් කණ්ඩායමක් ඉන්නවා 5-6 දෙනෙක් ඔවුන් හැමදාම මේකට පොර කනවා කියලා. ඒ කියන්නේ ක්‍රිකට් පරිපාලනයට පොර කනවා කියලා කියන්නේ. එතකොට මේ පොර කන කට්ටියට ප්‍රොවින්ෂල් මට්ටමේ මේ රොටේෂන් එකකට මූලිකත්වයේ යන විදිහට ඔවුන්ට තනතුරු වල බලය යන විදිහට රොටේෂන් එකක් ඇති කරන්න කියලා ඔවුන්ගේ යෝජනාවක් ඉස්සරින් ඉඳලා තියෙනවා කියලා කියනවා. ඉතින් ඒ වගේ මේ හැමෝටම බලය බෙදෙන විදිහට මේක ගියා නම් මේ පොර කන එක නතර කරලා ඔවුන් ක්‍රිකට් වෙනුවෙන් ඔවුනුත් කැප වෙන්න එයි කියලා තමයි ඔහුගේ මතය බවට පත් වන්නේ. ඉතින් එතනත් යම් කිසි සාධනීය දෙයක් තියෙනවා. ඔහු කියන්නේ මේ යෝජනා ගොඩක් තියෙනවා. ඉතින් කවුරුත් මේ කාටවත් නැමෙන්නේ නැතුව බිමට බහින්න නැතුව මේක කරන්න බෑ. ඉතින් කවුරු හරි මේකේ අඩියක් පස්සට අරගෙන මවුන් එක එකතු වෙලා සාකච්ඡා මාර්ගයෙන් මේක විසඳා ගන්න. එතකොට ඉන්න කට්ටියත් එකතු කරගෙන මේ ගමනක් යන්න පුළුවන් වෙයි කියන මතය තමයි ඇත්තටම අපේ මේ සදාතනික ශ්‍රේෂ්ඨයා නැත්නම් ICC නැත්නම් අපේ ක්‍රිකට් ක්‍රීඩාවේ ඇත්තටම කිව්වොත් එහෙම අපේ ක්‍රිකට් ක්‍රීඩාවේ සුපිරිම පිතිකරුවා තමයි අරවින්ද සිල්වා. අපිට එහෙම මතකයක් නැහැ මේ 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 අපිට ජයග්‍රහණ ලබා දෙමින් ලෝක කුසලාන ලබා දෙමින් ඒ තරංග පෙරලපු සුපිරි පිතිකරුවෙක් අපේ ඉතිහාසයේ එහෙම ලොකුවට මතකයක් නැහැ. يعني ඉන්නවා නමුත් ඔහු වගේ ඇටිටියුඩ් එකක් තිබ්බ ඒ වගේ ලස්සන පහරවල් තියෙන ඒ හිතාගන්න අමාරු ටිකක් අමුතු ගණයේ ආය කවදාවත් ඒ වගේ ක්‍රීඩකෙක් බිහි වෙයිද කියලා හිතා ගන්නටත් බැරි ක්‍රීඩකෙක්. ඒ කියන්නේ ඔහු ඇත්තටම මේ වැඩිය පුහුණුවීම් කටයුතු කරපු ක්‍රීඩකෙකුත් නෙමෙයි කියලා කියන්නේ ඔහු ව්‍යාපාර තමයි කරලා තින්නේ වැඩිපුරම. අපි දන්නවා සංගක්කාර වගේ ක්‍රීඩකෙක් ගත්තාම ඔහු පුහුණුවීම තුලින්ම තමයි හැමදේම කරලා තියෙන්නේ. අරවින්ද සිල්වා කියලා කියන්නේ ඇත්තටම බෝන් ටැලන්ට් එකක් කියලා තමයි ගොඩක් දෙනෙක්ගේ අදහස. ඉතින් ඒ වගේ ක්‍රීඩකෙක් ආය බිහි වෙයිද කියලා අපිට ඇත්තටම හිතා ගන්නට අමාරුයි. ඉතින් ඒකයි ඔහු ශ්‍රේෂ්ඨෙක් බවට පත්වන්නේ ඒ ඇටිටියුඩ් එක නැත්නම් ඒ ආකල්පය තමයි වටින්නේ. ඇත්තම තව කණ්ඩායමට දෙන උපදේශය තමයි ඔහු කියන්නේ හොඳ කණ්ඩායමක් හැදෙන්න ඕනි මේ දිනන්න අවශ්‍ය. ඒ කියන්නේ ස්පිරිට් එක ඕනි කියලා තමයි ඔහු කියන්නේ. අපේ කණ්ඩායමේ තියෙන මානසික මට්ටම මේ ක්‍රීඩා කරන විදිහෙන් පේනවා කියලා කියන්නේ. ඒ කියන්නේ මානසික මට්ටමක් නැහැ. ඔවුන්ගේ මානසික මට්ටම සෑහෙන පහළක තියෙන්නේ. ඒ කියන්නේ පරාජය වෙනකොට ඔවුන් සම්පූර්ණයෙන් බිමට වැටෙනවා. එහෙම නැතුව හොඳ ස්පිරිට් එකක් නැත්නම් පරාජය වීගෙන යනකොට නැවත නැගිටින්න පුළුවන් කණ්ඩායමක්, ජයග්‍රහණ හොයන කණ්ඩායමක්, දිනන්නම කියලා ගහන කණ්ඩායමක්, රට වෙනුවෙන් කියලා හැඟීමක් තියෙන කණ්ඩායමක්
හදනේ තමයි මෙතන මූලිකත්වය වෙන්නට ඕනේ දක්ෂතා ක්‍රීඩකයන්ගේ තියෙනවා ඔවුන්ට නැත්තේ ආකල්ප සහ ඒ ආත්ම ශක්තිය නැත්නම් ස්පිරිට් එක නැහැ කියන එක තමයි විශේෂයෙන්ම මේ ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයා කියන්නේ එතකොට අපි හැමදාම කතා කරපු දේවල් ඇත්තටම මේ ප්‍රවීණයෝ කියනවා කියන්නේ අනිවාර්යයෙන්ම මේ අපේ කණ්ඩායම් වල දැන් ඉන්න ක්‍රීඩකයන්ගේ අර ලපටි ගතිය පේනවා කියන එක තමයි අපි කියන විදිහටම ඇත්තටම ඔවුන්ගේ හිත ඇතුලේ තිබිලා තියෙන්නේ ඉතින් ඒක ඔවුන් අර හැම වෙලාවෙම නොකියුවත් ඇත්තටම අපි හැම වෙලාවෙම කිව්වත් ඔවුනුත් ඉන්නේ ඒ තන කියන එක තමයි දැන් අපිට පැහැදිලිවම පේන්නේ. ඉතින් මේ ක්‍රීඩකයෝ මේ ඇත්තටම වීඩියෝ ගේම් ගහ TikTok කර කර Instagram වල ෆොටෝ දදා ඉන්න එක නෙමෙයි කරන්නට ඕනේ. මේ ප්‍රවීණයෝ කියන දේවල් කතා ටික ගෙදර ඉඳලා අහගෙන ඉඳලා. දැන් ක්‍රිකට් තහනම් වෙලා තියෙන හින්දා මේ ගෙදර ඉඳලා මේ කතා ටික බලලා හරි හැදෙනවා නම් ලොකු දෙයක් ඔවුන්ට බුද්ධියකුත් තියෙනවා. ඉතින් අහගෙන ඉඳලා මේ කණෙන් අරගෙන අර කණෙන් යව්වට නම් වැඩක් නැහැ. ඒක බුද්ධියට ගියොත්, ඒක ඔළුවට ගියොත් ඔළුවේ තැම්පත් වුණොත් ඇත්තටම ඒක වාසනාවක් රටේ. දැන් මේ අර්බුදයක් එක්ක මේ ඉන්න ලපටි ක්‍රීඩකයෝ කිසිම වගකීමක් නැති අර ආතල් එකටම බර ක්‍රීඩකයෝ ටික ඇත්තටම මේ දැන් ප්‍රවීණයන්ගේ කතා ටික අහලා හරි තමුන් වගකීමක් අරගෙන ඇත්තටම මේ ක්‍රිකට් එක ගහන්න සෙට් වුණොත් එහෙම හරියට සෙට් වුණොත් එහෙම අවුරුදු 20 ගණන් වල ක්‍රීඩකයෝ ඉන්නේ තව අවුරුදු කිහිපයක් යනකොට ඔවුන් ලෝකේ හොඳ ලොකු මේ අරවින්දලා පහු කරගෙන යන ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයෝ බවට පත් වෙන්න පුළුවන්. ඔවුන් ආස නැද්ද කියන එක තමයි මෙතන තියෙන ප්‍රශ්නේ. දැන් අරවින්ද වගේ ක්‍රීඩකයෙක් අපි තාමත් අවුරුදු 60කට කිහිපයක් නැත අවුරුදු 60ක් විතර වෙන මේ ක්‍රීඩකයෙක් සම්බන්ධයෙන් අපි මෙච්චර තාමත් ඔවුන්ව ලොකු ආදරයකින් මහා හීනයකින් කතා කරද්දි ආස නැද්ද දන්නේ මේ අලුත් වීඩියෝ ගේම් පරපුරට නැත්නම් මේ අලුත් Instagram TikTok පරපුරට ඒ වගේ ක්‍රීඩකෙක් බවට පත් වෙන්නේ. ඉතින් ඔවුන් ක්‍රිකට් ගහනවනම් ඔවුන්ට දැන් මේ අවස්ථාවත් ලැබිලා තිනවා. ජාතික කණ්ඩායමෙත් ගහනවනම් ඔවුන්ගේ ඇත්තම අදිෂ්ඨානයක් තියෙන්න ඕනේ මං අරවින්ද කෙනෙක් වෙන්න ඕනේ. මං සංගක්කාර කෙනෙක් වෙන්න ඕනේ. මං මහේල කෙනෙක් මං මුරලි කෙනෙක් වෙන්න ඕනේ කියලා මේ ලංකාවේ ඉතින් එහෙම ආසාවක් තියෙනවා කියලා අපිට එහෙම ලොකුට පේන්නේ නැහැ. සනත් ජයසූරිය කෙනෙක් වගේ වෙන්න ඕනි කියලා එහෙම ලොකු ආසාවක් තියෙනවා කියලා අපිට පේන්නේ නැහැ. ඔවුන් අර එදිනෙදා ආතල් එකක් අරගෙන hina වෙවි ෆන් එකේ ඉන්නවා තමයි අපිට පේන්න තියෙන්නේ. ඒක රටේ ආවාසනාව කියලා අනිවාර්යෙන් කියන්නට ඕනි. දැන් බලමු දැන්වත් දැන් ඔන පඩිය නැති වෙයි කියලා යම්කිසි බයකට පත් වෙලා ඇතිනේ මේ කණ්ඩායම. දැන්වත් තේරෙයිද කියලා අපි බලමු. තමන්ගේ පඩිය නැති වුණොත් දරුපාවේ අඩුම තරමේ ගෙදර ඉන්න අම්මා තාත්තා බිරිඳ සහෝදර සහෝදරිය හරි කියලා දෙන්න ඕනි. ඕගොල්ලන් මේ කරන වැඩේ නැත. ඔය සැහැල්ලුවෙන් ඉඳලා මේක කරන්න බෑ. රට වෙනුවෙන් ක්‍රීඩා කරනවා නම් මෙන්න ක්‍රීඩකයෝ මෙන්න ප්‍රවීණයෝ මේගොල්ලන් කියන කතා ටික අහලවත් ඕගොල්ලන් ඉගෙන ගන්න කියලාවත් අඩුම තරමේ පවුලේ වටේ ඉන්න මිනිස්සු යාළුවෝ නෑදෑයෝ හරි කියලා දෙන්න ඕනි කියන එක තමයි අපිට නම් පේන්න තියෙන්නේ. ඉතින් ගැටියෙන් කිව්වොත් එහෙම අරවින්ද කියන කතාව තමයි මේක හදන්න බැරි කමක් නෑ. හැබැයි ඔක්කොම එකතු වෙන්න. එතකොට ওই තියෙන එක එක අදහස් මතිමතාන්තර පැත්තකට දාලා හිටපු පරිපාලකයොත් ඉන්න පරිපාලකයොත් ඕකේ අස්සින්න කට්ටියත් ඔක්කොම එකතු වෙලා මේ යම් කිසි එක තැනකට ඇවිල්ලා දේශපාලකයොත් එක තැනකට ඇවිල්ලා මේක දැන් අඩියක් පස්සට අරගෙන වැඩේ විසඳන්න. එතකොට ප්‍රවීණයෝ ටිකත් ඔක්කොම එකතු වෙන්න. එකතු වෙලා දැන් අලුත් ගමනක් යන්නට සහ මේ තානම ඉවත් කරගෙන නව ගමනක් යන්නට පටන් ගන්න. එතකොට ඊටාම ඉක්මනින් මේ ක්‍රිකට් ක්‍රීඩාව හැදෙයි කියන එක තමයි අරවින්ද කියන්නේ. අනික් කාරණේ තමයි මේ ඇතුලේ ප්‍රශ්න පරිපාලන ප්‍රශ්න තියෙනකොට කණ්ඩායමට ඒක මානසිකව බලපානවා. ඉතින් ඔවුනොත් ඒකට අහු වෙනවා. ඊට පස්සේ මේ ක්‍රිකට් ක්‍රීඩාව හරියට වුණත් කරන්න බෑ කියන එක පැහැදිලිවම කියනවා. ඒ නිසා ක්‍රීඩකයන්ගේ වැරද්දක් එන්නට පුළුවන් මේ අසේ කචල් හින්දා. ඒ නිසා ඉතින් අරවින්ද අපේ සුපිරි ICC සුපිරි ක්‍රීඩකයා කියන විදිහට මේ ඔක්කොම එකතු වෙලා ඇත්තටම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ආරක්ෂා කරගන්න කියලා තමයි අපිටත් ඉල්ලන්නට තියෙන්නේ. එහෙනම් සුබ දවසක් ක්‍රීඩාශීලී කාලයක් අපට උදා වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.